මෙවර ලෝක කුසලාන ඉක්දින ක්‍රිකට් තරඟාවලියේ 16 වන තරඟයේ ඊයේ පැවැත්ුණේ නව ශ්‍රීලන්තේ සහ ඇෆ්ගනිස්තානය අතර චෙන්නායිහිදී. තරඟයේ කාසිය වාසිය දිනු ඇෆ්ගනිස්තාන පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් නව ශ්‍රීලන්ත කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 288ක් රැස් කළා. පසුව ටොම් ලෙතම් සමගින් පිටියට එක් වූ ග්ලේන් පිලිප්ස් පස්වන කඩුල්ලට ලකුණු 144ක සම්බන්ධතාවයක් ගොඩනගමින් සිය කණ්ඩායම දෙවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. නායක ටොම් ලෙතම් ලකුණු 68ක් රැස් කළ අතර විල් යං ලකුණු 54යි ග්ලේන් පිලිප්ස් ලකුණු 71ක් රැස් කළ අතර රචීන් රවීන්ද්‍ර ලකුණු 32ක් රැස් කළා. පන්දු වැවීමේදී නවීන් උල්හක් සහ අස්මත් උල්ලා උමර් සායි කඩුලු දෙක බැගින් දවාගත් අතර මුජිබු රහුමාන් සහ රෂීඩ් ඛාන් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානයට පන්දුවාර 34යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 139ක් පමණයි. ඇෆ්ගනිස්තාන පිළවෙළුවේ රහමන් ෂාක් ලකුණු 36ක් රැස් කළ අතර අස්මතුල්ලාහක් උමර් සායි ලකුණු 27ක් රැස් කළා. පන්දු යැවීමේදී මිචෙල් සැන්ටාසා ලුකී පර්ගසන් කඩුලු 3 බැගින් දවාගත් අතර ට්‍රෙන් බෝල් කඩුලු 2ක් සහ මැට් හෙන්රි රචීන් රවීන්ද්‍රන් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව ලකුණු 149 ජයක් වාර්තා කිරීමට නව ශ්‍රීලන්ත කණ්ඩායම සමත් වුණේ තරඟාවලියේ තමන් ක්‍රීඩා කළ තරඟ 4ම ජය ගනිමින්. නව ශ්‍රීලන්තයේ මෙතෙක් තරඟ 4ක් ක්‍රීඩා කර ප්‍රසාද ලකුණු 8ක් ලබා නැවතත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට ඒමට සමත් වුණා. ඇෆ්ගනිස්තානයේ මේ වන විට තරඟ 4ක් ක්‍රීඩා කර එක් තරඟයක් ජයගෙන තරඟ 3ක් පරාජයට පත් වී සටහනේ 9 වන ස්ථානයේ රැඳෙන්නේ. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසානයේ රැඳෙන්නේ තවමත් කිසිදු තරඟයක් ජය නොගෙනයි.